ලෝකයේ තියෙන විශාලතම සහ ජනප්‍රියම සුන්දරම දියඇල්ල බවට පත්වන්නේ වික්ටෝරියා දියඇල්ලයි. සිම්බාබ්වේ සහ සැම්බසි යන රටවල් දෙකටම අයිම්ව තමයි මෙම දියඇල්ල පිහිටා තියෙන්නේ. සැම්බසි නදියෙන් හටගන්නා මෙම දියඇල්ල පළලින් කිලෝමීටර් දෙකක් පමණ වෙනවා. ඇත අතීතයේදී මෙම දියඇල්ල අයිති ප්‍රජීවත් වුණේ කොලේලෝ නම් ගෝත්‍රිකයන් විරසක්. ඔවුන් විසින් මෙම දූපත හඳුන්වා දී තියෙන්නේ මොසි ඕටා ටුන්යා යනුවෙනි. එහි අර්ථය නම් ගිගුරුම් දුමාරය යන්නයි. ඒකට හේතුව මෙම දියඇල්ලෙන් වැටෙන මහා ජලකඳේ ගිගුරුම කිලෝමීටර් දෙකක් පමණ ආසන්න ප්‍රදේශයක් පුරාවටම මහා ශබ්දයක් නගමින් ගිගුම් දෙන නිසා. කිස්තු වර්ෂ 1852 දේශ ගවේෂකයෙකු වුණු ඩේවිඩ් ලිවින්ස්ටන් මෙම දූපත පිළිබඳව කරුණු එකතු කරලා 1855 මෙම දියඇල්ල සහ ඒ අවට ඇති දූපත් ගවේෂණය කරනවා. මොහු ඔරුවක නැගලා දියඇල්ල අසල තියෙන විශාලම දූපත වෙත පැමිණෙනවා. මෙහිදී පැමිණි ඔහුට ගෞරව කිරීමක් වශයෙන් තමයි මෙහි ඇති විශාලතම දූපත ලිවින්ස්ටන් දූපත නමින් හඳුන්වන්නේ. ඝන වනාන්තරයේ මැදින් ගලාගෙන එන සැම්බසි නදියෙන් පොළොව මත ඇති විශාල පැල්මක් වෙත ජලය ඇදහැලීමක් තමයි මෙම දියඇල්ලෙන් අපට බලාගන්න පුළුවන් වෙන්නේ. ස්වාභාවික විශාල පැල්මක් වෙතට ඇදහැලෙන මෙම දියඇල්ල උස මීටර් 108ක් පමණ වෙනවා. බැසල්ට් පාෂාණයෙන් මෙම පැල්මට අදාළ ප්‍රපාතය නිර්මාණය වෙලා තිබෙනවා. දියඇල්ලේ සම්පූර්ණ පළල කිලෝමීටර් 100ක් පමණ වන අතර අවුරුද්දේ විවිධ කාලවලදී මෙය වර්ධනය වීම සහ අඩුවීම සිදුවෙනවා. ඒ වගේමයි දියඇල්ල මගින් ගලා හැලෙන ජල ප්‍රමාණය විනාඩියට ඝන මීටර මිලියන 500ක් පමණ වෙනවා. හරි අපූර්ම දේ නම් දියඇල්ලේ ස්වභාවය අවුරුද්දේ කාල පරාසනුව වෙනස් වීමයි. වර්ෂා කාලයේදී මෙම දියඇල්ල ඉතාමත් අලංකාර අන්දමින් දිස්සන අතර වර්ෂා කාලයේදී දියඇල්ලේ ජලය අධික වේගයෙන් පැල්ම ඔස්සේ අද හැලෙන නිසාවෙන් ජලධාරාව නිසා ඇතිවන මීදුමට පහළ සිට කිසිවෙකුට දියඇල්ල නැරඹීමට නොහැක. ඒ වගේමයි මෙම කාල පරාසය තුළදී දියඇල්ලේ ජලය ගලා වැටෙන හැඬට කිලෝමීටර් 30ක් පමණ දුරට ඇසෙනවා. නමුත් වියලි කාලය කියන්නේ මෙම දියඇල්ල ඉතා සෙමින් ගලා බසින කාලයයි. මෙම කාලය තුළදී සංචාරකයන්ට පවා මෙම දියඇල්ල පිහිනුම් තටාකයක් බවට පත් කරගන්නට පුළුවන්. මෙම දියඇල්ල සොයාගන්න අවධියේ එංගලන්තයේ මහරජින බවට පත්වුණු වික්ටෝරියා රජින සිහිවීම පිණිස තමයි ලෝකයේ තියෙන සුන්දරතම සහ ජනප්‍රියම දියඇල්ල වික්ටෝරියා දියඇල්ල ලෙස නම් කරලා තියෙන්නේ. සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් දෙකටම මේ දියඇල්ල අයිති වන නිසාවෙන් මෙම රටවල් දෙකේම ප්‍රධාන සංචාරක ව්‍යාපාරයට මෙම දියඇල්ල ආර්ථිකයම වශයෙන් බලපාලා තියෙනවා. 1989 වර්ෂයේදී ජිනස්කෝ සංවිධානය ලෝක උරුම ලයිස්තුවට මෙම දියඇල්ල නම් කළ තිබෙන අතර වර්ෂය පුරාවටම සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව මෙම දියඇල්ලට ලැබෙනවා. මෙම දියඇල්ල සංචාරය කරන ඔබට වුණත් වර්ෂාව අඩු කාලයකදී මෙය තටාකයක් විදියට පාවිතා කරන්න පුළුවන්. එවිට ඔබට බලධාරීකෙන් ලැබෙන එකම අවධානය වන්නේ ඔබට සිතේ ශක්තිය ඇත්නම් මෙම ජල තටාකය පිහිනුම් තටාකයක් විදියට පාවිච්චි කරන්න යන්නයි. ලෝකයේ අතිරමණීය දේශසීමාවේ දුමාරය වික්ටෝරියා ඇල්ල තමයි මේ.